ඇත්තටම තිරිකුණාමල දිස්ත්‍රික්කය කියලා කියන්නේ සිංහල දමිළ මුස්ලිම් මේ ජනවර්ග ත්‍රිත්වයටම අයිති මිනිස්සු ජීවත් වෙන තැනක්. තිරිකුණාමල නගරයට එදා ඈත අතීතයේ ඉඳලා ඓතිහාසික පසුබිමක් තියෙනවා. එවැනි මහා වටිනාකම් බොහොමයක් තිබුණු තැනක් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ නගර සභාවක් බවට පත් වෙලා තිබුණා. මහනගර සභාවක් බවට පත්කරන දිනේෂ් ගුණවර්ධන ගරු අග්‍රාමාත්‍යතුමා කටයුතු කිරීම පිළිබඳව පළමුවෙන්ම මගේ ඒ වගේම තිරිකුණාමල දිස්ත්‍රික්කයේ ජීවත් වෙන සිංහල දමිළ මුස්ලිම් ජනතාවගේ කෘතවේදීත්වය පළ කළ යුතුමයි. නගර සභාවක් තිබුණු මේ තිරිකුණාමලය ප්‍රදේශය මහනගර සභාවක් බවට පත් කිරීමෙන් එහි වටිනාකම දෙගුණ තෙගුණ වුණා කියලා විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ සංචාරක කර්මාන්තයේ යෙදෙන විදේශීය ජාතිකයන් හොයනවා මේ ප්‍රදේශයේ තියෙන වටිනාකම් මොනවද කියලා. ඉතින් සමහර අය ප්‍රාදේශීය සභාවක්ද නගර සභාවක්ද මහනගර සභාවක්ද කියලා හොයලා බලලා තමන්ගේ සංචාරක කර්මාන්තය තුළ නියැලෙන වෙලාවල් තියෙනවා. ඉතින් එතෙන්දී මේ මහනගර සභාවක් බවට පත්වීමත් එක්ක ඉඩම් වල වටිනාකම් ටික වැඩි වෙනවා. ඒ වගේම මධ්‍යම ආණ්ඩුවෙන් සපයන්න නියමිතව තිබෙන බොහොමයක් සංවර්ධන කටයුතු. ඒ වගේම සුබසාධන සේවාවන් මේ මහනගර සභාවක් හරහා අපිට ඉතාම කාර්යක්ෂම විදිහට මේ ජනතා සේවාවන් විදිහට අපිට ළඟා කර දීමේ හැකියාව ඇති වෙනවා.